ඒක කවුද මගේ ඊලන්දාරියා? මම නමින් කමාජ් සිල්වා. කමාජ් සිල්වා? අමුතු නමක් නේ. මම පොඩි කාලේ ඉපදිලා ඉදි මාස 6ක් මගේ තාත්තා නමක් නැතුව හිටියා පර්ෆෙක්ට්ම නම හොයාගන්න මට. එතකොට රේඩියෝ එකේ එක දවසක් එයා රේඩියෝ එක ආයිදි අමරදේව මාස්ටර්ගේ සින්දුවක් යනවා. ඒ සින්දුවේ කියනවා මේ සින්දුව කියන්නේ කමාජ් රාගයෙන් කියලා. ටග් ගාලේවල නම අරගෙන මට දානවා. එහෙමයි කමාජ් සිල්වාගේ නම හැදුවේ. කමාජ් රාගයේ නමට දාපු කමාජ් මොනවද කරන්නේ? මම මියුසිෂන් කෙනෙක් කියලා පෙන්නන්නද? වං හුන් නෑ ජීවිතේ හුන් හුන් ගා ආදරේ. ඒක මගේ. ස්කිල්ස් වලට මියුසික් විතරක් තියෙන්නේ? මං ලෝකේ හැමතැනම සපත්තු ඩිස්ට්‍රිබියුට් කරන ව්‍යාපාරිකයෙක්. එතකොට කැනඩාව, ඇමරිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය වගේ හැම රටවල් වලටම මගේ කම්පැනි එකෙන් චූස් යවනවා. ඕකේ, ඒක තමයි කමාජ්ගේ ප්‍රොෆෙෂනල් ෆැෂන් එක. එතකොට ඒ විතරක් නෙමෙයි ස්ටයිලිෂ් කෙනෙක් නේ. ඒක හරි. හරියටම හරි. මං ස්ටයිලිස් කෙනෙක්. මං ලහිරු පෙරේරා. ඒ වගේම වස්ති අනුෂ්ක දුලාජ් ගෙත් පර්සනල් ස්ටයිලිස්. හරි. මේ තමයි අද මගේ ඉලන්දාරි. කමාජ් කේ මං ආසම සොන් එකක්. කමාජ් කියලා කියන්නේ කමාජ් කියලා කියන්නේ මියුසිෂන්. ගොඩක් කාලයක ඉස්සරක් තමයි ලංකාවට එන. ගොඩක් වෙලාවට කැනඩාවල තමයි ඔයාගේ ජීවිතේ ගත කරන්නේ නේද කමාජ්? මියුසිෂන් කෙනෙක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සිං කරනවා වගේම ප්ලේ කරනවා. ඉතින් කමාජ් මට ඕනේ දැන් ඔයා කොහොමද ලයිව් පර්ෆෝම් කරන්නේ කියලා බලන්න. ආදරේ අගින් පිනි බිඳු වැහෙන ලෙසේ ඊ කතා ඔබේ හදටම ලං වුණා හෙමින් රැදිවාරේ රං වී ඉන්නමයි හිතේ පෙම් පුරාණයේ අපි ගැන කී කතා ඇසේ Standing across the room I saw you smile Said I wanna talk to you for a little while But before I make my move my emotions start running wild My tongue gets tied and that's no lie I'm looking in your eyes I'm looking in your big brown eyes Girl, I wanna make you sweat Sweat till you can't sweat no more And if you cry I'm gonna push some more Girl, I wanna make you sweat Sweat till you can't sweat no more And if you cry I'm gonna push it, push it, push it some more Ah la 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 Ah la 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 long li long 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 Come on Ah la 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 Ah la 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 හදටම ලංුණා හෙමින් රැදිවාරයේ රං වී ඉන්නමයි හිතේ පෙම් පුරාණයේ අපි ගැන කී කතා ඇසේ Wow! Niyam aya? Ilan tari agi vada hona ne Music kena tika kata kara no ne Palla ade amada? ඔන්න අපි දැක්ක කමාජ් සිං කරනවා දැක්කා කමාජ් ප්ලේ කරනවා දැක්කා කමාජ් ඔන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා පොඩිමත් නෑ
මේ මියුසික් කියන දේ ඉලන්දාරියට කොච්චර දුරට වැදගත් වෙනවද තමන්ගේ ලයිෆ් එකට එකතු කරගන්න එක. මං කියන්නේ මියුසික් ඉන් ස්කිල් එක ලේසියෙන් කනෙක්ට් පිහිටන දෙයක් නෙවෙයි. මොකද්ද ඔයාගේ අදහස්? මං හිතන්නේ මියුසික් ස්කිල්ස් පිහිටුවත් නැතත් මියුසික් කියන දේ ජීවිතේට ලං කරගන්න බැරි කමක් නැහැ. අපි ගොඩක් වෙලාවට මියුසික් හැම දෙයකටම ජීවිතේට ලං කරගන්න අපි කියන්නේ අර එලවලු කපද්දි උයද්දිත් සින්දුවක් කියනවා නාද්දිත් සින්දුවක් කියනවා පාටි එකක් සින්දුවක් කියනවා මං හිතා මලගෙවල් වල විතරයි සින්දු කියන්නේ නැත්තේ මේ පිටරට නම් ඒත් මලගෙවල් වලත් හිම්ස් කියනවනේ අනිත් එක මේ මියුසික් කියන ස්කිල් එක ඇඟට ආවම ඒකේ පොඩි ආතල් එකක් තියෙනවා ඒකේ ඕනේ තැනක් ගිහලා සින්දුවක් කියන්න පුළුවන් ඕනේ තැනක ගිහලා බෙරයක් ගහන්න පුළුවන් ගිටාර එකක් ගහන්න පුළුවන් එතකොට ඒ කියන්නේ මං කියන්නේ පිරිමියෙක්ගේ තරුණයෙක්ගේ ඉලන්දාරියෙක්ගේ පෞරුෂයට ඒක එක එක්ස්ට්‍රා ඇඩිෂන් එකක් ස්කිල් එකක් වෙනවා ඒක හින්දා ඒ ස්කිල් එක තියෙනවා නම් වඩා හොඳයි ඒ වුණාට එහෙම තියෙන්න ඕනි කියලා දෙයක් නැහැ මියුසික් අපිට රස විඳින්න පුළුවන් ගීත ගායන හැකියාවක් හෝ බෙර ගැසීමේ හැකියාවක් නැතුවනේ කමස්ට තියෙන්නේ මේ හොඳ පවර්ෆුල් වොයිස් එකක් මං කියන්නේ බේස් වොයිස් එකක් මොකද ස්ටයිල් එක මියුසික් මං ගොඩක් මාස ස්ටයිල් එක තමයි රොක් acoustic ඒ වගේ ඒවා metal තරමට දරුණුවට යන්නේ නැහැ ඒනට ඒ වගේ ගීතත් අහනවා ඒවත් එක්ක තමයි මම grow up වුනේ මගේ පියා ඇහුව සින්දු ඒවා ඒවා හින්දා තමයි මම influence වුනේ මම ගොඩක් influence වෙච්ච bands තමයි ඒ කියන්නේ අපේ තාත්තා හපු bands black sabbath led zeppelin the doors ඒ වගේ ගොඩක් american and british bands තමයි තාත්තා හුවේ ඒවා තමයි මට පොඩි කාලේ අහන්න ලැබුණේ ඉතින් සමහරලාට black sabbath සින්දු දාන්න නැතුව නිදා නොගත් අවස්ථා තියෙනවා ඒ සින්දුවම දාන්න ඕනේ මොකද ඒවා heavy metal songs ගොඩක් වෙලාවට ඉතින් ඒවට ළමෙක් නිදා ගන්නවා කියන්නේ ඒ ළමයා පිස්සෙක්ම වෙන්න ඕනේ ඒකින්ද ඒ වගේ ඒවත් එක තමයි මම grow up වුනේ මම හිතන්නේ ඒක තමයි ගොඩක් මගේ influence එක උනේ මගේ music style එකේ උනාට මම ඕනේ ජාති එක සින්දු අහනවා hip hop අහනවා ප්‍රශ්නයක් නෑ කමච වැඩිපුරම ජීවත් වෙන කැනඩාවල. එතකොට ආ කැනේඩියන් මියුසික් එතකොට ඇමරිකන් ස්ටයිල් එක ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් ටච් එකක් තමයි තියෙන මියුසික් ගර්වල. එතකොට ලංකාවේ වෙනම ට්‍රෙන්ඩ් එකක් මේ දවස්වල යනවා. ඔයා මේවල වෙනස කොහොමද දකින්නේ මේ මියුසික් වල? මම මේ ලංකාවේ දකින වෙනස තමයි මියුසික් වල අපිට මේ අහන්න මියුසික් අහන්න තියෙන ඔඩියන්ස් එක ඔක්කොම එකයිනේ. එතකොට අපි කියන්නේ සිංහල සින්දුවක් කිව්වත් සාමාන්‍යයෙන් අපි කියමු හිප් හොප් සින්දුවක් කිව්වත් සිංහල රොක් සින්දුවක් කිව්වත් එකම ඔඩියන්ස් එකනේ මේ මියුසික් අහන්නේ. එහෙම නැහැ. එහෙ රොක් අහන මිනිස්සු කවදාවත් හිප් හොප් අහනවා බොහොම අඩුයි එහෙම ජොන්රාස් ක්‍රොස් වෙනවා. හිප් හොප් අහනයි හිප් හොප් අහන්නේ. તો රෙගේ අහනයි රෙගේ අහන්නේ. එහෙම තමයි ගොඩක් වෙලාවට ඒක ක්‍රොස් වෙනවා. එහාට මෙහාට පොප් අහනයි ඔක්කොම අහනවා. අර ඒ වගේ කතන්දරයක් තියෙනවා. ඒනවාට ලංකාවේ ඒ රටවල් වල මම දකින එකම වෙනස ඒක තමයි. හැබැයි ලංකාවේ සෑහෙන හොඳ ආටිස්ට්ලා ඉන්නවා. සෑහෙන හොඳ ක්වොලිටි මියුසික් ප්‍රොඩක්ෂන්ස් දැන් එළියට එනවා. ඒ වගේම වීඩියෝ මියුසික් වීඩියෝ පැත්ත එහාට වැඩිය මෙහෙ ඉහළයි මෙහෙ තියෙන බජට් වල හැටියට. එකින්ද සෑහෙන ලංකාවේ ඉදිරියෙන් ඉන්නවා මේ මියුසික් වල ඇන් අපි කවදා හරි මම හිතන්නේ ළඟදිම ඉන්ටර්නැෂනල් යන අර කට ළඟ ඉන්නේ ඒ ත්‍රෙෂෝල්ඩ් එක පැනගන්න පුළුවන් නම් මරුව මම ලංකාවේ ඉන්ටර්නැෂනල් යන්න ක්‍රොස්ඕවර් කරන්න ළඟම ආටිස්ට් හැටියට ලංකාවේ දකින් ලාසින්ජෝ නැත්නම් අපේ ලහිරු පෙරලා මොකද මේ ඉමේජ් එකයි ඒ ස්ටයිල් එකයි ඒ තියෙන අනික් මියුසික් වල වෙනසයි එක්ක සමහර මිනිස්සු එකට බයින්ඩ පුළුවන් දැන් මේ ලහිරු පෙරලා ලාසින්ජෝ වෙලා මොකද්ද මේ කරන විකාරය කියලා ඒ වුණාට එතනින් එහා ගිය විෂන් එකක් තියෙනවා ඒ බ්‍රෑන්ඩ් එකක් හැටියට මම ලාසින්ජෝ බ්‍රෑන්ඩ් එක තමයි මේ ඉන්ටර්නැෂනල් යන්න ළඟම කියලා දකින්නේ ස්පැනිෂ් සින්දුවක් හැම ලහිරු කරොත් එම අවසානයේ අනිවාර්යෙන් ඉන්ටර්නැෂනල් යනවා ඒක ෂුවර් ඒකෙන්ද ඊළඟ අවුරුදු 10 15 ඇතුළතදී අපේ ලංකාවේ ආටිස්ට්ලා ගොඩක් ඉන්ටර්නැෂනල් යයි කියලා මම හිතනවා ගොඩක් අය කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එක ටච් කරලා තියෙනවා කලබරේෂන්ස් කරලා තියෙනවා මම කියන්නේ top 40 top 20 වගේ බිල්බෝඩ් චාට්ස් වගේ යන්න අනිත් එක අපි ඩිජිටල් මියුසික් සෑහෙන්න ඉදිරියෙන් ඉන්නේ දැන් ඩිජිටල් මියුසික් අපි අර CD වලින් කැසට් වලින් ඩිජිටල් මියුසික් වලට කන්වර්ට් වෙලා තියෙන එකින්ද පිටරට ඉන්න අයට ඒ මියුසික් ඇක්සස් කරන්න රීච් කරන්න තියෙන මේ සම්භාවිතාවය වැඩි ළඟයි සින්දු වෛරල් යනවා ඒ වගේ හින්දා මම හිතන්නේ ඕක ළඟදිම වෙනවා මියුසික් ස්ටයිල් එක රොක් වුණාට නිකන් හෙයා ස්ටයිල් එක නම් බොබ් මාලිගි රෙගේ ස්ටයිල් එක කාලේ කාලේ කේකේ මට ලොල මොනවද වෙන්නේ කියලා හරි ගිය සතිය අනුෂ්ක මාත් එක්ක හිටිය මගේ ඉලන්දාරයේ විදියට එතකොට එයාගේ හෙයා ස්ටයිල් එක වෙනම හෙයා ස්ටයිල් එකක් අපි දැක්කා එතකොට අද කමාෂ්ගේ හෙයා ස්ටයිල් එක වෙනම එකක් එතකොට ෆැෂන් සෙන්ස් එක ටිකක් වෙනස් කියලා මට හිතෙනවා රිප්ඩ් ඩෙනිම් එකක් ඇඳලා තියෙනවා එතකොට යීසි ෂූස් දාලා තියෙනවා නිකක් පොඩි සිම්පල් චේන් එකක් දාලා තියෙනවා මගේ ස්ටයිල් එක සිම්පල් මම ගොඩක් වෙලාවට ඇක්සෙන්ට් කරන්නේ කොන්ඩෙනු ෂූස් වලින් මේවා ඔක්කොම ඇඳුම් බේසික් එක තමයි හරි හරි හොඳ ෆැෂන් සෙන්ස් එකක් තියෙනවා ඇති කියලා මම හිතනවා අපි යමුද පොඩි ෂොපින් පාරක් යා ඔල්රයිට්
ඩෙනිම්ස් ගොඩක් තියෙනවා මේ මට වඩා ගොඩාක් හොඳ ෆැෂන් සෙන්ස් එකක් තියෙන කෙනෙක් කමච් කියන මටත් අද මොනවා හරි සිලෙක්ට් කරගන්න බුණා මෙයාට කියලා වැඩිපුරම තියෙන රිප් ජීන්ස් ඔව් පහුගිය අවුරුද්දක වගේ කාලෙක ඉඳන් වැඩියෙන් මන්ද රිප් ජීන්ස් මොකද රිප් ජීන්ස් වලට හයිප් එකක් ආව ගන්න ෆැෂන් ට්‍රෙන්ඩ්ස් කාලෙක කාලෙට එනවා ඒ වගේම රිප් ජීන්ස් හයිප් එකක් ආව දැන් ඒක හැබැයි බහලා යනවා මේ ලංකාව තාඳින හින්දා මම මේක ගෙනා මොකද සාමාන්‍යයෙන් දැන් අඳින්නේ ස්පෝර්ට්ස් වලට ක්ලෝස් අර ෆුල් ට්‍රැක් සූට් එක වගේ එතකොට අර මූල්ලේ වයි ලංකාවට හරියන්නේ නැහැ නේ වැන්දලි ඉන්න බෑනේ අපිට මේ ඒකින්ද තමයි මම රිප් ජීන්ස් ගොඩක් අහන්නේ හැබැයි රිප් ජීන්ස් වල පොඩ පොඩ මේ 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 වගේ නේ යනවා ඉතින් ඒ වගේ ට්‍රෙන්ඩ්ස් එක ගොඩක් සමීපව මට වැඩ කරන්න හම්බ වෙනවා මම අනිත් එක මට ට්‍රෙන්ඩ්ස් කලින් දකින්න හම්බ වෙනවා මොකද අපිට සෑම්පල්ස් එනවා ගොඩක් වෙලාවට අපි වැඩ කරන බ්‍රෑන්ඩ්ස් අපිට කියනවා ඊළඟ සීසන්ස් වල මේවයි මේවයි එන්නේ කියලා ඒකින්ද ඒ ස්ටයිල්ස් එන්න කලින් මට අඳින්න වාසනාව අවස්ථාව තියෙනවා ඒකින්ද දැන් රිප් ජීන්ස් ස්ටයිල් එක පොඩ්ඩක් on the way out but I think alutalu style rena ewa te vidihata daagena galapena vidihata andinawa jeans wageema api katha karanna mona de tama me shoes pasaranna mona de katha karanna mona de mokada me loketama shoe distribute karanne kenek tamai kamach kela kiyanne etukoda me trends kalen kalata wenas wenawa kila akuma lankawa wada godak kalata loke api dakina eke eke trends enawa me dawas wala shoes gana katha karoth man dakka denne amutu lassana shoes deka dala inne මේක ඇක්චුලි මේ ස්පෝර්ට්ස් කරන්න දාන්න පුළුවන් ෂූ එකක් හරි ජිම් එකකට දාන්න පුළුවන් හැබැයි ගොඩක් වෙලාවට කැෂුවල් වෙයා විදිහට අපි අඳිනවා පාවිච්චි කරනවා එහෙම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මොකද මේක නිට් වලින් හදලා තියෙන්නේ ඒ කියන්නේ මේ නිට් එක කම්ෆර්ටබල් ලෙදර් වගේ නෙමෙයි හොඳට ෆ්ලෙක්සිබලි මේක මේ මෙහෙම මෙහෙම නමන්න පුළුවන් අනම්මනම් නැද්ද බෙන්ඩ් කරන්න පුළුවන් ඔක්කොම ටික රෙඩේ කරන්න පුළුවන් කම්ෆර්ටබල් දැම්මහම ඉතින් අපි ඇයි ලෙදර් වගේ හાર્ඩ් මැටීරියල් එකකින් දාන ෂූස් දාලා වෙරලා නිකන් අමාරුවෙන් ඉන්නේ ඒකින් දා මගේ දැන් මගේ ටීම් එක තමයි කම්ෆර්ට් ඕවර් එවරිතින් ෆෝ කම්ෆර්ට් ඕවර් ෆැෂන් ඕල්සෝ සෝ ඒ වගේ ලස්සන ඒ කියන්නේ පිළිවෙල සපත්තු දෙකක් තියෙනවා නම් අපිට නිකන් කැෂුවල් ඩේ ටු ඩේ ලයිෆ් එක ඇඳින්න පුළුවන් දැන් ඒ වගේ සපත්තු තමයි දැන් ට්‍රෙන්ඩ් එකේ තියෙන්නේ දැන් ලංකාවේ මම ගොඩක් දැකලා තියෙන වෙලාවට අපි අඳින්නේ ගොඩක් වෙලාවට හයි ටොප්ස් මේ උඩට එන හයි ටොප් ෂූස් ඒ කියන්නේ මේ කැන්වස් ෂූස් තියෙන්නේ මේ නම කියන්නේ නැති බ්‍රෑන්ඩ් එකේ ඒ වගේ ෂූස් තමයි ගොඩක් අඳින්නේ දැන් මම ස්ටයිල් කරන අය ගොඩක් වෙලාවට අනුෂ්ක එතකොට ලහිරු ආවත් මම දැන් අනුෂ්කට මේ රනර්ස් දෙකක් අඳන්ඩ පුදුම ට්‍රයි එකක් දෙනවා මේ මිනිහා අඳින්නෙම නෑ රනර්ස් එයාගේ අර එයා කැමති ස්ටයිල් එකම තමයි ඉන්නේ ලහිරුව නම් වෙනස් කරා ලහිරුව හයි ටොප්ස් දාන එකෙන් රනර්ස් දාන එකට වෙනස් කරා ඒ ලහිරු එයාවා මාත් එක්ක කන්සර්ට් එකට ආව දවස් ගණන් හිටියා මම එයා ෆුල් ස්ටයිල් කරලා ඩ්‍රෙස් කරලා බඩු ටික ඔක්කොම දීලා දැන් මෙහෙම අඳින්න කියලා වෙලා දීලා ගියා දැන් ඒ වගේම අඳිනවා ගොඩක් රනර්ස් එයා දානවා ඒකින්ද එයාගේ ෆීඩ්බැක් එක එන්නේ මේක මාර කම්ෆර්ටබල් අනිත් එක හොඳට ලස්සන්ට අර මේ ඇත්ලටික් ලුක් එකක් නැතුව බට් නිකන් හයි බීස්ට් කියලා අපි හයි බීස් කල්චර් එක කියලා කියන්නේ ඒකට එහෙ ඒ හයි බීස් කල්චර් එකේ මේ විදිහට තමයි දැන් මම ලහිරුව ඩ්‍රෙස් කරන්නේ සිම්පල් බට් ඉෆෙක්ටිව් ඕකේ කලින් අහලා නැති ගොඩක් දේවල් අපි ෂූස් ගැන දැනගත්තා කවච්චිකේ මෙතන දැන් ජීන්ස් ගොඩක් තියෙනවා හැබැයි මට හිතෙනවා මේක හොඳයි කියලා මෙතන සිලෙක්ට් කරන්න ඕනේ නැහැ කියලා හිතෙනවා හැබැයි ටී-ෂර්ට් එකක් නම් ඕනේ මේකේ සාක්කු එරලා හින්දාද සාක්කු මේ ඔය ප්ලේන් කලර්ස් වලින් පුරා දෙන්නේ නේ ඔව් මම අරගෙන ඉන්නේ සිම්පල් යස් මේක ඔයාලට මං ගන්නෙ සල්ලි නැතුව ඇති ඔයා දෙනවා නම් ඉතින් සල්ලි නෑ ඔය ගෙදර කින්දා ගන්න තියෙන්නේ හලෝ මොහොමඩ් නයිස් ටු මීට් යු මේ ඉන්නේ කමාස් හලෝ හලෝ අපිට පොඩි හෙල්ප් එකක් ඕනේ මෙයාගේ ෂූස් දෙකටයි ෂූස් වලටයි ජීන් එකටයි නැචන ටී-ෂර්ට් එකක් සිලෙක්ට් කරගන්න. නේ නේ ලස්සන ලස්සනයි. ඔය ෆ්ලෝරල් එක පොඩි ගික් එකක් තියෙනවා. ඒක ට්‍රෙන්ඩ් එක නේ. ඉතින් ක්‍රේසි එක ෆ්ලෝරල්. ඔව්. නෙක්ස්ට් සීසන්. හිප් හොප් ටයිප් එකේ ඉන්නේ. ඒක ලාවට. නෑ ඊළඟ සීසන් එකේ ගොඩක් ෆ්ලෝරල් පීසස් නෝර්ත් ඇමරිකාවලත් එනවා. මම ප්‍රිවියු එක දැක්කා ඉතින්. මේක හොඳයි වගේ නේද? ඉතින් ෆයින් මේ දෝෂී වැඩිපුර යන්නේ මේ වගේ කන්සෙප්ට් තමයි. ලස්සන එකක් දැක්කම වැඩිපුර බල බල ඉන්නතොට ටග් ගලා. දැන් කොහෙන්වත් සිලෙක්ට් කරන්න යන්නේ. සිලෙක්ට් කරන්න යන්නේ. හරි. ඒක ඇගසෙන්නේ මොකද? සයිස් එක දෙන්න ඔය. සයිස් එක Nokia 3 එක තියෙන එක දෙන්න. සයිස් එක කියන බය අයියා. ඈ මෙහෙ සයිස් උ එහෙ සයිස්. කලිපමට කිව්වනේ අනේ වාගේ. මේක හොඳයි. හරි. ෂේප් දෙක. ඔව් ඒක ලස්සන. පිටෝන් එකක් දාලා බලමු. දා. ඔන්න අද
දවස මම කතා කරේ කමාච් එක. කමාච් කියලා කියන්නේ ලංකාවේ නම ලෝකෙට ගෙනියපු ඊලන්දාරයෙක්. ඉතින් ගොඩක් ආඩම්බරයි කමාච් කියන අපිට. ඒ විතරක් නෙමෙයි ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු පෙරලියක් ඉස්සරහදී ඇති කරයි කියන බලාපොරොත්තු කමාච් අපිට තියෙනවා ගැන. ඒ නිසා අලුත් සොංග්ස් ටිකක් ඉදිරියේදී අහන්න ලැබෙයි කියලා මම හිතනවා. ඉතින් දියුණු වෙන කැමති ඊලන්දාරියන්ට කමාච් කියලා කියන්නේ ගොඩක් ලොකු ආදර්ශයක්. ඊළඟ දවසේ මේ වගේ ඊලන්දාරෙක් එක්ක මම ඔයගොල්ලෝත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. අදට සමු කරනවා.